පසුකයේ දවසදී පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේදී චාමර සම්පත් දසනායක ඇමතිවරයා කතෝලික සභාවට ඒ වගේම අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිර රංජිත් හිමිපාණන්ට චෝදනා රැසක් එල්ල කරනවා. ඔහු කියනවා කාදිර හිමිපාණන්ට වයස අවුරුදු 80යි. ඒක නිසා උන්වහන්සේ වතිකානයේ ශුද්ධෝත්තම පාප් වහන්සේගෙන් ඉල්ලලා තියෙනවා උන්වහන්සේට තව තවත් සේවය කරන්නට සේවා දිගුවක් කියලා. ශුද්ධෝත්තම පාප් වහන්සේ අපගේ කාදිර හිමිපාණන්ට පවසලා තිබුණා ඔබ වහන්සේට තව දුරටත් වැඩ කරන්නට පුළුවන් නිසා ඔබ වහන්සේ තව දුරටත් ඒ ධූරයේ රැඳී ඉන්නට කියලා. කවදාවත් මේ පක්ෂයට ඡන්ද දෙන්න මේ පක්ෂයට ඡන්ද දෙන්නට එපයි කියලා උන්වහන්සේ කිව්වේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවර වෙන්න ඉස්සරින් කිව්වා ජනාධිපති වුණාම පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කරනවායි කියලා. නමුත් මේ දෙගොල්ලොම බලය රැඳී සිටියත් ඔවුන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉෂ්ට කරුවේ නැහැ. එතකොට මේ චාමර සම්පත් දසනායක ඇමතිවරයා ව්‍යංගයෙන් කියන්නේ තමන්ගේ රජය මේ පාස්කු වින්දිතයින්ට සාධාරණත්වය ඉෂ්ට කරුවේ නැහැයි කියලා ඔහුම තොප්පිය දාගෙන ඉතින් ඒ ඔස්සේ තමයි කියන්නේ මේ කාදිර හිමිපාණන් තමන්ට ඡන්ද දෙන්න එපයි කියලා කිව්වයි කියලා. චාමර සම්පත් දසනායක ඇමතිවරයා කියනවා මේ එල්ටීටී ඒ යුද්ධ කාලෙදී මේ ප්‍රහාර එල්ල කෙරුවා. ඒ ගැන අපි කතා කරුවේ නැහැයි කියලා. ඒගොල්ලෝ කොහොමද මේ බෝම්බ ප්‍රහාර එල්ල කරපු අයට දඬුවම් දෙන්නට කියලා කෑ ගහන්නේ? කරුණා අම්මාන් ඉන්නේ, එතකොට පිල්ලයන් ඉන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.